හිරොමිට් ටෝනි ලෝක කුසලාන ක්‍රිකට් මැච් එක බලන්න ලංකාවෙන්ගේ සුපිරි ගණිකාව ලයිස්තුවට මේ වෙනකොට අනුරාධා එදිරිසිංහත් එකතු වෙලා තියෙනවා මේ අම්මන්ඩි ඔස්ට්‍රේලියාවට අරන් ගිහිලා තියෙන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සල්ලිවලි ජයන්ත ධර්මදාස මැදිහත් වෙලා මේ අම්මන්ඩි අරන් ගිහිලා තියෙන උගෙන්ක තලා ගන්න නෙමෙයි මේ අම්මන්ඩි මේ ගමනට එකතු කර ගන්න ඕනේ කියලා තියෙන්නේ ක්‍රීඩා ඇමතියා රොෂාන් රණසිංහ රොෂාන් කියන පරය තමයි මේ අම්මන්ඩි තමන්ගේ ඇඟ තලා ගන්න ඕස්ට්‍රේලියාවට ගෙනියන්න ඕනේ කියන කාරණය ජයන්ත ධර්මදාසට කියලා ඔස්ට්‍රේලියානු ඇම්බසියෙන් වීසත් අරගෙන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සල්ලිත් වියදම් කරලා තියෙන්නේ මේ වෙනකොට මේ අදාළ සිද්ධිය ශ්‍රී ලංකාවේ රහස් පොලිසියට පැමිණිලි කරලා තියෙනවා හේෂාන් විතාන මහතා එම නැත්නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමා මේ සිද්ධිය එලි කරපු මිට්ටෝරණි මේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙන විට ක්‍රීඩා ඇමතියා දෙකන කූට් වෙලා මුකුත් දන්නේ නැති විදිහට තමයි ඉන්නේ යේ දිගින් දිගටම විවිධ වෙබ්සයිට් වල පළ වුණා මේ රටේ ප්‍රසිද්ධම ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක් දිගින් දිගටම ඇමතිවරයාගේ මේ ප්‍රශ්නේ අහනකොට මේ හාල් පාරව ඇඟ බේරගත්තයි කියන කතාව මිට්ටෝරණි ඔස්ට්‍රේලියානු සංචාරයට ක්‍රිකට් කණ්ඩායමට ඒ අනුමැතිය දෙන ගමන් ඇමතිවරයා ජයන්ත ධර්මදාසයට කියලා තියෙනවා තමන්ගේ පවුල දෙන්නෙකුත් මේ ගමනට එකතු කරගන්නවා උන් දෙන්නට වීසා ගන්නවට අමතරව උන්ගේ වියදමත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දැරිය යුතුයි කියලා අන්නේ ඒ දෙන්නට අමතරව එහෙම නැත්නම් ඇමතියගේ ඥාතීන් දෙන්නට අමතරව තමයි ඇඟතලා ගන්න මේ සුපිරි බඩ අරගෙන ගිහිල්ලා තියෙන්නේ මේ සුපිරි බඩ අරගෙන ගිහිල්ලා ඇමතිය ඇඟතලා ගත්තා විතරක් නෙමෙයි මේ බඩට අරන් දීපු හැම රෙද්දකටම වියදම් කරලා තියෙන්නේ ඔබෙත් මගෙත් සල්ලි ඒ විතරක් නෙමෙයි මේ අම්මන්ඩිව විවිධ සමාජ ශාලා වලට අරන් ගිහිල්ලා විශේෂයෙන්ම නයිට් ක්ලබ් වලට අරන් ගිහිල්ලා ඒ විතරක් නෙමෙයි සුපිරි හෝටල් වලට අරන් ගිහිල්ලා වියදම් කරලා තියෙන්නේ ඔබෙත් මගෙත් සල්ලි මේ කාලකන්ණියා අඬ උඩ පැන පැන කියන්නේ අපිට පැනඩෝල් පෙත්තක්වත් දෙන්න තරම් ඩොලර් නැහැයි කියලා හැබැයි මුන්ට සුපිරි ගණිකාව ගෙනිහිල්ලා තමන්ගේ ඇඟතලා ගන්න තරම් සල්ලි තියෙනවා අනිත් කාරණේ තමයි මේ ටෝරණි හෙළුවෙල්ලෙන් පාර යන්න ඕනේ උන් තමයි මේ වෙනකොට මේ සලුපිලි ඇඳගෙන අපට රඟන්නේ මේ වෙනකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අර ජංගියන්දින මහත්තුරු එළියට ඇවිල්ලා කියනවා උඹලා පුළුවන් නම් ඔප්පු කරපල්ලා අපි ඒව කරයි කියලා එතකොට යකෝ විගණන වාර්තාවේ තියෙන කරුණ මොනවාද කියලා මේ කාල කන්නින්ගේ බෙල්ලෙන් අහන් අල්ලලා අහන්න අයිතියක් තියෙනවා හැබැයි සමහර මාධ්‍ය වේදිකෝ මේ රටේ ඔය ටිකට් පාලක මණ්ඩලයේ එක එකගේ අරක්කු බාගෙට කුකුළු කාලට යටවලා ඉන්න හින්දා තමයි මේ කරුණ ඍජුවම මුන්ගේ බෙල්ලෙන් අල්ලලා ප්‍රශ්න නොකරන්නේ අන්න ඕනේ ප්‍රශ්නේ කෙලින් අහන්න නැතුව එම්බෙන් ගිහිල්ලා වටේ ගිහිල්ලා ප්‍රශ්න අහනකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජයන්ත ධර්මදාසලා වගේ පරයෝ විවිධ උත්තර දීලා ඟ බේරගන්න. ඊය විතර මේ විතරක් නෙමෙයි අදාළ මැච් එක පෙරදිලා එහෙම නැත්නම් ලෝක කුසලානයට ගිය ක්‍රීඩකයෝ බෝලිට අරුණාම හැම දෙයකටම ගහලා අන්තිමට අර නයිට් ක්ලබ් වල ගුටිත් තාලා මෙහෙයාමට පස්සේ කැසිනෝ ක්ලබ් වලින් ගුටි තාලා මෙහෙයාමට පස්සේ මේ සිද්ධිය සම්බන්ධයෙන් විශාලව උද්ඝෝෂණයක් ඇති වුණාම මේ ඇමතිවරයා නැත්තම් මේ අම්මන්ඩි අරංගේ ඇමතිවරයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා ඔබ මේ ගැන මොකද කරන්න කියලා. අන්න ඒ වෙලාවේ ඇමතිවරයා මේ සම්බන්ධයෙන් හොයන්න කොමිටියක් පත් කරා. හැබැයි මේ කොමිටියේ වාර්තාව නැත්තම් මේ කොමිෂන් වාර්තාව අද වෙනතුරු මාධ්‍යයටවත් එහෙම නැත්තම් කිසිදු වගකීතු ආයතනයකටවත් ඉදිරිපත් කරලා නැහැ. මේකට හේතුව තමයි මේ වෛද්‍ය දූෂණ අක්‍රමිතාවලට ක්‍රීඩෑම ත්‍යනචන් රොෂාන් රණසිංහත් සම්බන්ධ වෙලා තියෙන එක. මිට්ටෝරණි රනිල් වික්‍රමසිංහ තමන්ගේ වටේ ඉන්න තමන්ගේ ඇට තලන්න කැමති ඕනෑම එකෙකුට හොරකම් මරකම් තක්කඩිකම් කුපාඩිකම් කරන්න බලන් දී ඉඩ දීලා බලන් ඉන්නවා. මේ අම්මන්ඩිට ඔස්ට්‍රේලියාවේ අරන් දීපු කොණ්ඩෙම් එකේ ඉඳලා ජංගේ ඉඳලා අන්තිමට මේ අම්මන්ඩිට එන්න අරන් දුන්න ඩෙනින් කලිසම අරන් දුන්නේ අපේ සල්ලි වලින් කියනක බොහොම කනගාටුවෙන් කියන්නට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ මස් 250 දීලා මෙවැනි අම්මන්ඩිලාට ගොඩ යන්න අයිතියක් තියෙනවා. හැබැයි උන්ට අපේ ජීවිත සමග මේ රටේ දේපළ සමග සෙල්ලම් කරන්න අයිතියක් නැහැ. අපේ රට සිංගප්පූරුවක් කරන්න යනමයි කියලා කයිවාරු ගහන රනිල් රනිල්ගේ ගෝලෙයි මේ වගේ හොරකම් මරකම් තක්කඩිකම් කුපාඩිකම් කරන්න දීලා බලන් දීලා නිහිට ඉන්නවා. මිත්තෝරුනි මෝ විතරක් නෙමෙයි ඔබට මතක ඇති සෙල්ලම් සේන එස්බී කාර්ය ලංකාවේ ක්‍රීඩා ඇමතිවලා හිටපු කාලේ එස්බී කොහොමද සුසන්තිගත් එක්ක කොටු පැන්නේ කියලා හැමෝම දන්නවා.
එදා සුසාන්තිකා ලෝක තරග ජයග්‍රහණය කරලා එනකොට එස්බී රෙද්ද උස්සගෙන ගිහිල්ලා කටුනායක ගුවන් තොටුපළේදී සුසාන්තිකාගේ බෑග් එක අරගෙන එයාපෝට් එකෙන් එළියට ආපු විදිහ මාධ්‍ය දා වාර්තා කරලා තිබුණා. අන්තිමට වැඩේ කෙලවර වුණේ සුසාන්තිකා ප්‍රසිද්ධියම කිව්වා තමන්ගේ බඩ උඩ නගින්න ක්‍රීඩා ඇමතියාවයි කියන කාරණේ. හැබැයි අවසානයේදී මුන් එක වේදිකාවක නිදිවැද්දයි කියනක අපි අමතක කළ යුතු නැහැ. හැබැයි මේටේ බහුතරයක් දෙන ආදරයෙන් කරන ක්‍රීඩාවක් එහෙම නැත්නම් මේරටේ බහුතරයක් දෙන තමන්ගේ ආගම වගේ සලකලා බොහොම පත්තින් සලකන ක්‍රීඩාවකින් රටට ඉපුපු මුදල් එක එකට අවශ්‍ය විදියට උන්ගේ ගෑනුත් එක නිදිවදින්න පාවිච්චි කරන්න දෙනවද නැද්ද කියන එක අපි අපෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. ඒ නිසා මේ කාල කන්‍නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒවගෙන හොයල බලල දඬුවම් කරන්න පුළුවන්. මේ කලාවේ විකලාවක් කරගත්තු මෙමෙනි අම්මන්දිලා මෙල්ල කරලා මෙරට යහපත් ක්‍රමයකට යොමු කළ හැකි සමාජ දේශපාලන ක්‍රමයක් සමග අපි පෙමුණට මිත්‍රෝනි අර්ගන්තු ජයග්‍රහණයක් නොමැතිව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.